පුංචිම පුංචි විරාමයක් ගත්තා එතෙක්කම අපි ඔබේ ආලින්දන නැවතත් පැමිණියා. දැන් ගොඩාක් අය අපේ ප්‍රේක්ෂක හිතවතුන් කියන්නේ කීර්තියගේ කඳුල ඉතින් සමාවන්න ගීතයමයි ඉන්නේ. ඊට කලින් මට යමක් කියන්නට ඕනේ. ඇත්තටම දුක්බර ආරංචියක් මම ඔබට කියන්න යන්නේ. මෙරටට මම මේ කියනවද නැද්ද කිකි හිතන් හිටියේ. නමුත් මට කියන්න වෙනවා. මම කිව්වන් පස්සෙත් මට ඇත්තටම ටිකක් අමාරුයි. නමුත් මම මේක කියන්න ඕනේ. මාව මේ රටට හඳුන්වලා දුන් ගුරුවරු හතර දෙනෙක් හිටියා. ඒ හතර දෙනා ඉදන් තමයි අද මම මෙතන ඉන්නේ. ඒ පළවෙනියා තමයි සුනිල් එට්ටයාරච්චි මහත්මයා, දෙවෙනියා මේ ෂෙල්ටන් ෆයගල මහත්මයා, තුන්වෙනියා කපිල කුමාර කාලිංග මහත්මයා, හතරවෙනියා ක්‍රිෂි ෂෙල්ටන් ප්‍රනාන්දු මහත්මයා. සුනිල් එට්ටයාරච්චි මහත්මයා කියන්නේ ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්. ඒත් ඊ උදෑසන 6:30ට රෝගාතුර වෙලා හිටියේ. ඊ උදෑසන 6:30ට අප අතරින් සදාටම සමුගත්තා. ඉතින් අපි ඒ හින්දා එතුමන්ට එතුමන්ට අපි නිවන් සුව ප්‍රාර්ථනය කරනවා. එතුමන්ට අපි හැමදාම අපි හැම වැඩසටහනම අයියේ අපි ප්‍රාර්ථනය කරේ නිරෝගී සුවය ප්‍රාර්ථනය කරන හැම වැඩසටහනම පුළුවන් විදිහට අපි ප්‍රාර්ථනය කරා. නමුත් එතුමාගේ ආයුෂ ඉවර වෙන්නේ නැති ඒ තමයි එතුමාට දැන් අපි නිවන් සුව ප්‍රාර්ථනය කරනවා. සුනිල් ඉට්‍රාචි මැතිතුන් ඔබතුමාට නිවන් සුව ලැබේවා. කීර්තිය ඔබටත් කියන්න ඇති. ඔව් ඇත්තටම බුද්ධික මේ එතුමා ඉන්න කාලෙත් එතුමා දන්නවා මගේ ප්‍රියතම විකට නළුව තමයි එතුමා. මොකද මේ මේ රංගනය කරන දැන් ඔබත් ඒ ගණේම යන ඒ වැඩිපාරම යන කෙනෙක් විකට නළුවෙක් වීම ඇත්තටම ඉතාමත් අසීරු කාරණාවක්. මොකද නළුවෙක් වෙන්න පුළුවන්. නමුත් කෙනෙක්ව හාස්‍යයට ලක් කරලා තව කෙනෙක්ට සිනහාවක් උපදවන්න පුළුවන් බොහොම සීමිතව. ඉතාම අති දක්ෂයෙකුට පමණයි. ඉතින් සුනිල් හෙට්ටයාරච්චි කියන්නේ බොහොම සරල ලෙස ඒ කියන්නේ ආයාසයෙන් තොරව ඉතාමත් මේ නිරායාසයෙන්ම ඔහු මේ හාස්‍ය උපදින රංගන ශිල්පියෙක්. ඉතින් එවැනි හැකියාවක් තියෙන මේවැනි කලාකරුවන් අපිට ඉන්න ඕනේ මේ රටට. ලොකු දායාදයක්, ලොකු ආශිර්වාදයක්. එවැනි කෙනෙක් අපාතරින් විය වුණාම ඒක අපේ හදවතට ලොකු දුකක්. ඉතින් එතුමා ඉන්න කාලේ තිබුණා එතුමා දන්නවා ඔයා මගේ ෆෑන් කෙනෙක් නේද කියලා හැමතිස්සෙම කතා කරාම අහනවා. ඒ වගේම එතුමාගේ පුත්‍රයාත් මගේ ඉතාමත් හොඳ මිත්‍රයෙක්. ඉතින් මේ අවස්ථාවේදී මම එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. හොඳයි කීර්තයි. එහෙමනම් කීර්තයි අපි කඳුලෙත්ින් සමාන ගීත ගායනා කරමු. Thank you.
ලස්සනයි කීර්තියයි මේ ගීත කවුද රචනා කළේ මේක රචනා කළේ ලක්මාලි කාර්යවසම් සංගීතය අමතකුණා සුරේෂ්ද සිල්වා මේක ඇත්තටම මේ පුංචි කතාවක් තියෙන ලස්සන කතාවක් සුරේෂ් ඇවිල්ලා මගේ බොහොම පැරණි මිත්‍රයෙක් එයා මේ සින්දුවක් හදලා කැසට් එකකට දාලා මට කිව්වා මේ ගීතය කැමති නම් මේ සින්දුව කියන්න කියලා මේ මට දුන්නා. ඔව්. මම මේක එක සැරයක් ඇහුවා ගිහිල්ලා. අහලා මම පොඩි අමුත්තක් තිබුණා තමයි. හැබැයි ඒක මම එහෙම තිබුණා පස්සේ කාලෙක මේක කරන්නම් සින්දුව රෙකෝඩ් කරන්නම් කියලා. නිකන් ගිටාරේ ගහලා වගේ තිබුණා. මේක උනේ 99 දී. ඊට පස්සේ මම මේ ලංකාවෙන් ගිහිල්ලා 2004 දී ලංකාවට ආවට පස්සේ සුරේෂ් පොඩි ස්ටුඩියෝ එකක් දාලා ගෙදර. දාලා මේ මේකේ මේක මේ සින්දුවේ මියුසික් ට්‍රැක් එකක් හදලා මට කොහේ ඉතින් අර කඳුලේ සින්දුව මම මේ මියුසික් ට්‍රැක් එකක් හදුවා ඇවිල්ලා වොයිස් කරන්න උගුරුවා. ඉතින් මම ගිහිල්ලා එක සැරයක් සින්දුවේ තාලේ අහගත්තා. ඒක වොයිස් කරේ එකපාරයි. ඒ කියන්නේ සින්දුව කිව්වේ එකපාරයි. එකපාරින් තමයි වොයිස් දැන් අපි අහන මේ සින්දුව කිව්වේ. කියලා මම ඒක ඇහුවෙත් නැහැ කියපු එක ඇහුවෙත් නැහැ. මම එහෙම ගියා මොකද හරි සිගරකට යන ගමන ගියේ. පස්සේ සතියකට පස්සේ මට මේක මික්ස් කරලා දුන්නා. දීලා ගෙදර ගෑනලා ඒකත් මං අහලා බලනකොට මේකේ අමුතු වෙනසක් තියෙනවා. අයියේ සමාවෙන්න. විමලසේන මහත්මයා කතා කරනවා සෞදියෙන් ආයිබෝවන්. ආයිබෝවන් බුද්ධික මහත්තයා. ඔව් කොහමද? මේ අද පැමිණි සිටින සීලෝම අපේ කලාසෝරින් ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඔව්. අත වශයෙන්ම අපේ ජයවර්ධන මහත්තයා අපිව මේ අපේ අතීතේ රැගෙන ගියා අපිට. මොකද ඒ එතුමා ගායපු ගීතෙන් අපිට මේ අපේ කලාසූරී මොහිදීන් බේග් මැතිතුමා සිහියට නැගුණා. ඉතින් අත වශයෙන්ම මේ ගලම්බු ටීවී චැනල් එක අත වශයෙන් විදේශගත වෙ සිටින මේ සෑම දිනාටම ඉතාමත්ම මේ නිවාඩු දිනය ඉතාමත්ම ඒගොල්ලන් සතුටට පත් වෙන වැඩසටහන තමයි ඔබතුමාලා ඉදිරිපත් කරන්නේ. අත වශයෙන්ම හරිම සතුටුයි. ඒ වගේම අපේ ඔබතුමා කනගාටු ජාතික සිදුවීමක් කියව අපේ සුනිල් හෙට්ටියාරච්චි මහත්මයා පුළුවන් නම් එතුමාට ගෞරවයක් වශයෙන් එතුමාගේ යම්කිසි මේ යම්කිසි වැඩසටහනක් හෝ එහෙම නැත්නම් චිත්‍රපටයක හෝ ටෙලිනාටියක කොටසක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ගෞරවයක් වශයෙන් මම හිතන්නේ ඒක ලොකු ගෞරවයක් කියලා හිතෙනවා. අපිටත් ඇත්තටම බොහොම කනගාටුයි. ඒ වගේම මේ අපේ කීර්තු ෆෙස්ටිවල් මහත්මයා, ඒ වගේම මේ අපේ මේ වම්පැතිසිට අපේ මේ ශාම් මහත්මියලා අපි ඉතාම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. දිනාටම සුබ දවසක්. අවස්ථාව ලබා දෙනාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි. අකලංග ජයසිංහ මහත්මයා මට ප්‍රකාශ කර සිටියා. සුනිල් හෙට්ටියාරච්චි මහත්මයා වෙනුවෙන් එතුමා ඉන්න චිත්‍රපටිසය, එතුමා ඉන්න ටෙලිඩ්‍රාමාස් ඉදිරියේදී ඔබතුමාලා වෙනුවෙන් මේ දවස් දෙක තුන ඇතුළත පුළුවන් විදියට විකාශනය කරන්න එතුමා පොරොන්දු වෙලා තියෙනවා. ඒ දේින්ද ඔබලට නගදීම බලා ගන්නට පුළුවන් වේවි. කීර්තිය ඊට පස්සේ මොකදුනේ සින්දු? ඉතින් ඊට පස්සේ මම නාලිකාවලට බාර දුන්නු කිව්වා. බාර දුන්නු. බොහොම ලස්සන ගීතයක් නේද ජයවර්ධනයි. ජයවර්ධන හිතෙන්නේ නැද්ද මේ ශාමක් කණිහෙඩ වීතිය ඇති කියලා? මං අක්කේ කොච්චර කාලයක් වෙනවද එංගලන්තෙට ගිහිල්ලා? අවුරුදු 25. අවුරුදු 25.
ඕවා කියලා වයසත් අහු වෙනවා නේද? ඇහෙන්න කියන්නේ නැහැ. ඇහෙන්න කියන්නේ මයිකින් ඇහෙනවනේ අක්කේ රටවල් 185 ගම වුණ අවුරුදු 25 දී අක්කා එංගලන්තේ ගියේ කියලා. දැන් අක්ක මොනවද මේ රැකියාව වශයෙන් කරන්නේ? රැකියාව කරන්නේ දැනට. දැනට කරන්නේ දින දෙකාල වෙන දේ බලන් ඉන්නවා. ඕනේ. ඈ? ඔව්. හස්බන්ඩ්ගේ බිස්නස් වලට දාව ගන්නවා. අර කෙනෙක් වළු මම මේ මේ හිරේ ඉන්නවලු හිරකාරෝ දෙන්නෙක් ඉන්නවලු අයියේ. හිරකාරෝ දෙන්නෙක් ඉන්න ගම එක්කෙනෙක් අහලා තිනවා ඔයා මේ මොකටද හිරේට ආවේ? දැන් පරණ එක්කෙනානවා. මේ මම පොඩ්ඩක් මේ ආණ්ඩුවත් එක්ක තරඟෙට බිස්නස් එකක් කරන්න ඕනේ. මොකද්ද? මම ස්වයං රැකියාවක්. ස්වයං රැකියාවක් ආණ්ඩුවත් එක්ක තරඟෙට වෙන්නේ කොහොමද ඒක? ස්වයං රැකියාවක් කරන මං ගෙදරම තමයි කරේ. ඉතින් හරියද ආණ්ඩුවත් එක්ක තරඟෙට කියලා කියන්නේ තමයි පැහැදිලිව කියනවා. නෑ මං ගෙදරම සල්ලි ගැහුවා ඒ වගේ. ගෙදරම සල්ලි ගහලා ස්වයං රැකියාවක් නෑ. ඊට පස්සේ අයියා මොකටද මේ ආවේ? මම ආවේ මල්ලියේ අපේ ටවුන් එකේ තියෙන ලොකුම ෂොප් එක ෂොප් එක අරින්න කලින් මම ෂොපින් කරා කිව්වලු. එයා ඇවිල්ලා තියෙන්නේ එහෙමයි. හොඳයි මෙයා හස්බන්ඩ්ගේ වැඩ උදව් කරනවා කියලා මම ඒක මතක් වුණේ. අකේ අපි ගායනා කරමුද ලස්සන ගීතයක් ඉන්නානි පෙර මහත්දී. රයිට්.
බොහොම ලස්සනයි අක්කේ, බොහොම ලස්සන ගීත ගායනා කරලා නේද අයියේ? ඈ ලන්ඩන් ස්ටාර් වෙන්න හම්බුනේ නැද්ද? කැපිලි කෙටිලි වගේක් ආවයි කියලා කිව්වනේ. ඒක නහන්නත් එපා කියලා කිව්වා. ඒ ඉන්නම් මං යවුවා. කැපිලි කෙටිලි එනවා. මං හිතන්නේ අක්කේ බොහොම ලස්සන ගීත අලුත් නිර්මාණයක් කරලා තියෙනවා නේද සීඩී තටියා? ඈ ගීත කීයක් පමණ නිර්මාණය කරලා තියෙනවා? දෙකක් නිර්මාණය කරලා තියෙනවා. කවුද සංගීතවත් කරේ? ආ ප්‍රියන්ත ගුණතිලක මහත්මිය. ප්‍රියන්ත ගුණතිලක මහත්මිය මගේ යාළුවේ. එයා හින්දා තමයි අතර මේ ගීතේ ගායනා කරේ. එයා තමයි මට ගොඩක් බල කරේ සිංදුවක් කරන්න කියලා. එයා තමයි තනු නිර්මාණය මියුසික් කරේ. එතකොට වර්තමාන ගායක සංගම සභාපතිතුමා බල කරේ නැද්ද ගීතයක් කියන්නේ? ස්ටුඩියෝ එකේ තමයි ඒක රෙකෝඩ් කරේ. එහෙනම් කමන්නේ. එහෙනම් බැලන්ස් එකක් තියෙනවා. සෞදීන් අපේ මිත්‍ර කතා කරනවා මිතුරියෙක්. අයිබෝන්. මම විනිතත් හමුවරච්චි. අයිබෝන්. අයිබෝන්. ආමේ බුද්ධික වලි. ඔව්. හැමදාම බලනවා කතා කරන්නේ මම අද තමයි ඔයත් එක්ක ගයන් මහත්තයා එක්ක නම් කතා කරනවා. ආහා. ඉතින් කොහමද අද? හොඳයිද වැඩසටහන? හොඳයි. හොඳයි. ඔයාලා ක්‍රිස්මස් ළඟයි නේ? ඔව් අනේ ළඟයි. ඉතින් අපි දැන් ඉඳන්ම ලෑස්ති වෙනවා. හොඳයි. මේ මොනවාද කීති පැතුල් මහත්මයාත් එක්ක තමයි කතා කරන්න හදන්නේ. ඔක්කොටම ආයුබෝවන් කියනවා. මම ආසයි එයාගේ අඳුල ඉතින් සමායන් කියන සින්දුවට හරියට මම මේ දැන් තමයි ටීවී එක බලන්නේ. පොඩි කොටම එළියේ ඉඳලා ආවේ. ඒ නිසා හරි ස්තුති ටිකක් හරි එකකින් කියන්න පුළුවන් නම්. ඔබ ආවා කිව්වා විතරයි. කොහොමද කරන්නේ? තව සුළු මොහොතකින් අපි ගායනා කරන්න බලමු. අපි හරි. ඔයාලට සුබ දවසක් පාර්ට්නර් කරනවා කියන්නම්. හරි. බොහොම ස්තුති කතා කරලා. ලංකාවේ කොහෙද? මම කිරිල්ලවල ගම්පහට කිට්ටුව කඩවල අසන. රයිට්. හොඳයි. බොහොම ස්තුති කතා කරාට. මේ විරාජ් මල්ලි අපි අර CD එක ලෑස්තිද? මොකද ඔයාගේ යාළුවෙක්ගේ කීර්තියගේත් යාළුවෙක්ගේ පෞගේ දවස්වල අපි වැඩසටහනට ඇවිල්ලා අපිට ගොඩාක් එළියක් දුන්නා නිලක්ෂි ගුණතිලක. ඇය විශාරදවරියක්. ඒ වගේම සිංහභාව නාට්‍ය සුප්පාදේවිගේ චරිතය අවුරුදු 5ක් පමණ ඉදිරි සරච්චන්ද්‍ර මහත්මයාගේ සුප්පාදේවිගේ මේ සිංහභාව නාට්‍යයේ සුප්පාදේවිගේ චරිතය රඟපෑව. අපි වැඩසටහනට ඇවිල්ලා අපිට එළියක් දුන්න හින්දා අපෙන් ඉල්ලීමක් ඉල්ලුවා. අපි මේ වැඩසටහනේ ඇයගේ සින්දුව රිලීස් කළ දෙන්න කියලායි. ඉතින් ඒ හින්දා ඉල්ලීමක් ඉල්ලුවා. අපි කිව්ව හින්දා ආපු හින්දාත් ඇයගේ ඉල්ලීම ඉෂ්ට කරන්නත් එක්ක අපි තෝරාගත්ත ඇය මේ ළඟදිම කරපු ගීතේ විෂුවල් එක්ක අපේ හිතවතුන්ට බලන්න. ඊට පස්සේ අපි මේ චාට් එකට යනවා. අද අපි නරඹමු ඇයත් එංගලන්තෙන් ඇවිල්ලා අක්කා වගේම ගීත ගායනා කරලා ගියා. ඔයාගේ විෂුවල් එකක් කරපු දවසෙත් මේ දේ ඔබටත් කරනවා. හොඳයි අපි බලමු නිලක්ෂි ගුණතිලක සහෝදරියගේ ගීතය. Oh, sada.
දහසම් හමුවී අප රහසින් තොටමළු වී සෙනෙහෙන් නොතකා Misión celestía porque me cautiva carne tu mío chiquis se parte de tanto soñar con tu vida me parece un sueño en la realidad pero tu resumen misión celestía porque me cautiva carne tu mío chiquis se parte toma toma no te olvides de lo que te quiere que mi por esa lale lale come me me con tu suco tú me quieres te muevo a ti tu mano te vende de lo que te quiere que ni por esa lale lale came me me que te suco mucho solo con tu boquita quita me tal una me chingue tan linda como loco ponle calma a mí me chingue tú me quieres te muevo a ti මේ ගීතේ අය ඒ කාලේ නම් ගායනා කරන්න දෙන්නේ මට කටේ මේ වචන හරි අමාරුයි කියන්නේ ඔබ වෙන බොහොම ලේසියෙන් ඒ ගායනා කරා බෑන්ඩරිනෝට කියපුවා මම හිතන්නේ අය දැන් මොන ගීතේ වෙනම පැත්තට අරගෙන යනවා මට ආසයි ඔබතුමාත් ඉතින් හින්දි ගීත ගායනා කරන්න බොහොම ආදරයෙන් ගායනා කරනවානේ එහෙනම් මේ B+ සංගීත ගන්නවට හින්දි ගීතයක් ගායනා කරමු ke liye ho ek sanam
ලස්සන වයසට යන්නේ නැති ශ්‍රී ලංකාවේ ගායක සංගමයේ සභාපතිතුමා කීර්ති පැස්කෝල් මහත්මයා ආරාධනය කරනවා ලස්සන ගීතයක් ගායනා කරන්න. Cool.
ඒ ගීත කොච්චර වත් එපා වෙන්නේ නැහැ. අයි ඒ ගීත රචනා කරේ කවුද? ඒක රචනා කරේ හේමසිරි හල්පිට. සංගීතවත් කළේ මගේ අයියා පද්මසිරි පස්කෝ. හොඳයි. බොහොම ලස්සන වැඩක් මල්ලිට කරලා දීලා තියෙනවා. අයියයි හල්පිට අයියයි. අයි දුරකතරංකයක් තොම සඳහන් කරන්න අයියව සම්බන්ධ කරගන්න අපි හිතුවද බලන්න පැය කාමරක් ගියා තීරුණේවත් නැ නේද? ඒක තමයි නේද? අයි මේ නෝමල් කතා කරා. මගේ දුරකතරංකය 077 302 36 97. තවපර 077 302 36 97. ශාම අක්කගේ දුරකතරංකය අපි ලබා දෙන්න ලංකාවේ දුරකතරංකය මතකද? මතක නැහැ. හොඳයි. එන රට අංකය හරි කමක් නැදෙන්නේ. ගෙදර නම්බර් එක දෙන්න මතක නැහැ. කියන්න. 02.08 3.61 89.21. තවපාරක් කිය. 02.08 3.61 මතවත් නෑ 8.921 හරි වෙන කොහෙද හරි ගෙදරකට යයි සුද්දෙක් හෙලෝ කියයි තන්නේ එංගලන්තර කතා කරලා අක්කලා ගෙදර ශාමා මේ අයි අනේ ජයවර්ධන අයියේ තරහ නැතුව අයියගේ දුරකතනගේ කියන්නේ ඒ වගේ ඔබ ප්‍රසංග වේදිකාවට සම්බන්ධ කරනකොට වඩා මං හිතන්නේ මේ මේ ටීවී එකට කස්ටම් එකෙන් කොච්චර ටැක්ස් ගහයිද ෆ්‍රිජ් එකට කොච්චර ගහයිද කියලා අහගන්න අපේ මිතුරු මිතුරියන් 0773 ඔබගේ ගීතේ කොටසක් හරි ගායනා කරන්න ඕනේ. අපි ඒ ගීතේ කොටසින් අයියගේ ගීතෙන් අපි අවසන් කරමු. ගීතේ කොටස බොහොම ඉක්මනින් අපි කියන්න. Thank you.
ලස්සන ගීත ගායනා කරා ඊළඟ වතාවේ ලංකාවට ආපුම අපි ඔබට තව හොඳ වේලාවක් ලබා දෙනවා ඔබගේ දක්ෂතා එළි දක්වන්නට. අක්කේ සතුටු වුණාද අද වැඩසටහනට ඇවිල්ලා? ගොඩක් සතුටු වුණා. පුරා සතුටු වුණා ගීත ගායනා ගැන කතා කරන්න ඕනේ ඉතින්. ඩග්ගල් කියන්න. ඉරෝෂන් අංගිර ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මම මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න ආරාධනා කරාට. ඉරෝෂා පෙරේරා ඉන්දික රත්නායක අපේ අතේ. බුද්ධික මල්ලීටත් එසේමයි. අනිතික කීර්ති අයියත් එක්ක මේ වගේ සහභාගී වෙන ලැබීම ගැන ගොඩාක් සතුටු වෙනවා. Thank you okay thank you. ගොඩාක් ස්තුතියි. සද්ද නැතුව ඉඳලා යන්න යනකොට කතා කිරීමේ ගැන මට දුකයි. මොකද අක්කට හරි අවස්ථාව ලබා දෙන්න බැරි වුණා. හොඳයි ශාමා කළුආරච්චි අක්කේ ඔබගේ කලා කටයුතු සර්වම කාර්යම සාර්ථකයි. ඔබේ ආත්මෙන් උදව් කරනවා කියලා කිව්වේ. දිගටම උදව් කරගෙන යන්න. ඔබට දියුණු වෙන්න ලංකාවට ආපුවා මේ වගේ නිවන් ආපුවා එන්න කලමොඩිලේෂන් නාලිකාව ඔබ වෙනකම් බලාගෙන ඉන්නවා. පොඩ්ඩ අයියගේ අන්ති වෙලා. කීර්ති අයියේ සතුටුයි සතුටුයි දිලිපුයි සින්දුව කියන එකට දැන් මතක් වුණා. ඔය අයියේ දැන් මොනවද කියන්නේ අයියේ සතුටුයි සන්තෝෂයිනේ සන්තෝෂයි. හොඳයි එහෙනම් ඔබ අපසරි මට දිනුවාට මම ඉස්තුති කරන්නේ නැහැ. හරි හරි අයියේ ඉස්තුති කරන්න දෙයක් නැහැ. නැහැ හරි අයියේ thank you. අපේ නාලිකාවට ඔබ ගොඩක් උදව් කරලා තියෙනවා. අපිට ඉදිරියටත් ඔබගේ උදව්වත් අවශ්‍යයි. ඒ වගේම වසන්ත මල්ලි ගොඩක් ස්තුතියි. අපේ මිත්‍රයා මිරා ඔබටත් ගොඩක් ස්තුතියි. කීර්ති අයියේ KTM B1 වත්ත කියන්න වැඩසටහන ඉවර කරන්න. මහිතන බුද්ධික මේ කරන වැඩසටහන ඒ වගේ මේ වැඩසටහන අකලංක සුජීව මේ සියලු දෙනාට මම වාගේ ගෞරවය පුද කරන මොකද ලෝකයේ සිටින අපේ ශ්‍රී ලංකිකයන් වෙනුවෙන් මෙවැනි සේවාවක් කිරීම ඉතාමත් අගයකට යුතු කාරණාවක්. බුද්ධික ඔබ වැඩි උපත කරනවා. Thank you අයියෝ ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ ගරු සභාපතිතුමන් අපි නැවත තවක් ආදරෙන් මතක් කරනවා සුජීව සිල්වා මැතිතුනි මැතිතුමනි ඔබතුමම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම කළමනාකාර අධ්‍යක්ෂ මැතිතුන් අපේ සුරෙන් වෙඩික්කාර මහත්මයා ඔබතුමත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම නාලිකා ප්‍රදානයේ සැටලයිට් කලාවේ පියා ලෙස සැලකෙන ශ්‍රී අකලංක ජයසිංහ මැතිතුනි අපේ මිත්‍රයා ගොඩක් ස්තුතියි. ඒ වගේම වැඩසටහන අධ්‍යක්ෂක අපේ මිත්‍රයා ගයන් සෙන්රත් බණ්ඩාර ඔබතුමවත් බොහොමත් ආදරෙන් මතක් කරනවා. කැමරා අධ්‍යක්ෂක සර්ලි සඳුරුවන් මහත්මයා ඔබතුමවත් මතක් කරනවා. ඒ වගේම නිෂ්පාදක අපේ මිත්‍රයා විරා චෙට්ටිආරච්චි ඔබවත් ආදරෙන් මතක් කරන ගමන් අපේ කැමරාවේ හිටපු අපේ ආදරණීය නාලක බුලත්සිංහල මහත්මයාත් සමුද්‍ර වික්‍රමාර්චපේ මල්ලිත් සුරංග විජේවීර ඔබලා සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. මහේස් මදුශංක ඔබටත් බොහොම ස්තුතියි. වගේම වේශ නිරූපණ ශිල්පී ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පී නිමල් අයිය ඔබට ගොඩක් ස්තුතියි. වගේම සාලිය මල්ලි ඔබට සහාය දුන්නා ඔබටත් ස්තුතියි. වේලාව අවසන් අපි එමනම් යනවා ලබන සතියේ හමු වෙන බලාපොරොත්තුෙන් සියලු දෙනාටම ජය වේවා කියමින් ලබන සතිය අපි එනවා වෙනසක් ඇති කිරීමේ බලාපොරොත්තුෙන් නැවතත් හතරස් වැඩසටහන තුලින් සියලු දෙනාටම ජයෙන් ජය කීර්ති අයියේ ඔබේ ගීතයකින් මේ වැඩසටහන අවසන් වන්නේ. ਸਰਾਤਿਕਾ
La la.